බොහෝ විට එල්ල වෙන චෝදනාව තමයි රාජ්‍ය දේපල රජයේ සතු සම්පත් අපේ සම්පත් විකුණා දමන්නට ප්‍රයිවට් කරන්නට උත්සාහ කරනවා විදේශිකයන්ට විකුණන්න උත්සාහ කරනවා කියලා. මොකද්ද මේ අතර ඔබතුමාට දෙන තැන? මේක ජනාධිපති වික්‍රමසිංහට එදා ඉදන් කියපු දෙයක්නේ. මට කියන්න මේ මාස 24 වික්කද? දැන් මේ කියන හැම එකම වික්කයි කියලා. දැම්ම හැටි මොන වික්කා? එක වික්ක දෙයක් කියන්නේ. ඉතින් ඒකෙන් මේ තර්කෙ පුහු වෙනව නේද? තමන් නිදුසනක් වශයෙන් ගත්තොත් ඒ වගේ ආයතන 458ක් තියෙනවා කෝප් එක යටතේ පොදු කාර්ක සභාව යටතේ එන එක. ඒකෙන් මම ආයතන කීපයක් ගැන කියන්න පුළුවන්. නමුත් ඒක විකුණා දැමීමක්ද ප්‍රතිව්‍යුහගතකරණයක්ද කියන එක මොකද විපක්ෂයෙන් එල්ල කරන චෝදනාව. ඕන සඳහා කරන විදුලි බල මණ්ඩලය අපිට සාමාන්‍ය වෙන තොරතුරු විදුලි බල මණ්ඩලය. එතකොට ශ්‍රී ලංකන්නේ ඊට පස්සේ ටෙලිකොම් එක විකිණීම සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා වෙනවා. යම් කොටස් විකුණා දමා තිබෙනවා. ඒ වගේම රජයේ සතු ඇතම් හෝටල් දැන් මං ඇහුවේ දැන් කියලා තියෙනවා දැනට විකුණන්න තියෙන ඔන්න මෙන්න තියෙන එක තමයි හිල්ටන් හෝටලේ. දැන් හිල්ටන් හෝටලේ පුද්ගලිකාංශෙන් අරන් ඒක විකුණලා රජයට මේ මම ඒකයි මම නිදුස්සනක් වශයෙන්ම කිව්වේ හිල්ටන් හෝටලේ කියලා. මොකෝ රජයේ වත්කම් ටික ඒ කියන්නේ ගෙවල් ටික අහිංසක ජනතාවට ලබා දෙන එක වටිනාකම තියෙන ජනතාවට. ඒ වගේම තමයි පාඩුව ලබන එකක්. දැන් මේ මම හිතන්නේ හිල්ටන් හෝටලේ අලාභය බිලියන් 3යි. දැන් බිලියන් 3 කවුරු ගිහිලා කාලා දේ අලාභයක් එන්නේ? අහිංසක ජනතාවට එතන ගිහිලා කනවද? ඉතින් ඒකේ සම්බන්ධයෙන් මොකටද බදු ගෙවන්නේ? ඒ සම්බන්ධයෙන් රැකවරණයක් දෙන්න අවශ්‍යයි. ඉතින් මම නැවත අහන්නේ දැනට වික්කේ මොකද්ද? ඉතින් ඒ උපකල්පන කිරීම විතරයි තාම තියෙන උදෙසා. හරි, ඉතින් ඒ නිසා මේ මම කියන්නේ කියනට වැඩිය මෙන්න මෙහෙම වුණා කියලා කියන එක තමයි තියෙන්නේ. දැන් රේල්වේ දුම්රිය එන්ජින් 96ක් තියෙනවා. නමුත් මේකේ 15,000ක් වැඩ සේවක පිරිසක් ඉන්නවා. මේකේ යූනියන් 105ක් තියෙනවා. මේකේ දන්න විදිහට ආදායම බිලියන් 2.7යි. ඒ කියන්නේ කෝටි 2700 කනගාටුවේ මිලියන් 2700යි. ඒකෙන් ආදායම පඩිටි ආදායම 2700යි. පඩිටික 7500යි. මිලියන් 7500ක් යනවා. එතකොට ඕවර්ටයිම් වලට මිලියන් 2300ක් යනවා. ඉතින් මේ දෙක එකතු කරාම බිලියන් 10 කියන්නේ මිලියන් 10000යි. මිලියන් 10000ක් මිලියන් 10000යි. ඉතින් මේ සම්බන්ධයෙන් ඌනතාවය බිලියන් 7.3යි නැත්නම් කෝටි 7300යි. දැන් මේක මේ දුම්රිය යන්නේ නැති කට්ටියත් ගෙවන්න තියෙනවා. මේකනේ ඇත්ත తත්වය. ඉතින් මේ සම්බන්ධයෙන් මේක ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වාණිජ්‍ය කිරීමක් තුළ එතකොට යන කට්ටියට විතරක් එක මේ වුණාම ඒක සමස්තයක් වශයෙන් යන්නේ නැහැ. දැන් මේ තෙල් සහනාදර වුණාම කොම්පනි කාර්යයත් ගෙවනවා අහිංසක බයිසිකලයන් එක්කෙනත් උකට ගෙවන්න තියෙනවා. නිවැරදි කිරීම තුළ ඔය ප්‍රශ්න තියෙන පාවිච්චි කරන එක්කෙන ගෙවන්න වුණා නම් ප්‍රශ්නයක් නැහැ. නැති කෙනාට මොකට ගෙවන්න අවශ්‍යවන්නේ? අන්න ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් බස් SLCTB බස් තියෙනවා 6600ක්. 4500 තමයි මම හිතන්නේ පාර දුවන්නේ. පුද්ගලික අංශ 26000ක් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් මේකේ ඉදිරියට යන්නේ වැඩපිළිවෙළක් වල පුද්ගලික අංශයේ තියෙන ඒ ව්‍යවසායකයේ ගතිය නිසා. දැන් පුළුවන් තරම් ඒක වැඩි කරලා කටයුතු කරා නම් කිසිම බාධාවක් නැහැ. එහෙනම් දැන් යම් කිසි විදිහට දැන් ප්‍රයිවට් ඒ කියන්නේ පෞද්ගලික අංශය ගත්තම තර්කකාරීත්වයක් ඇති කරලා ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දෙන්න උත්සාහ කරනවා කියන යෝජනාවක් තියෙනවා ආණ්ඩුව සතුව. අපි උදාහරණයක් විතර ගත්තොත් ඉන්ධන දැන් තෙල් බෙදා හැරීම මේ වෙනකොට ආයතන 3-4 අපේ රටේ සිදු කරගෙන යනවා. නමුත් දැන් මේ තර්කකාරීත්වයක් ඇති කරලා ජනතාවට ලබා දෙන සේවාව පුළුල් කරන්න කටයුතු කරනවා කියලා කියවන අඛණ්ඩ තෙල් ලබා දීමක් සිද්ධ වෙනවා. නමුත් බිලෙහි කිසිම වෙනසක් දකින්නට නැහැ. ජනතාවට තුළ පහසුවක් එතන නැහැ නේද? දැන් බලන්න ඔතන තියෙනවා දැන් කොම්පනි 4ක් මම දන්න විතර 5ක් මේව කරන්නේ. දැන් එක අපේ ලංකා ඛනිජ සංස්ථාවට වැඩිය එක කොම්පනියක් රුපියල් 3-4ක් ලීටරයක් අඩුවේ විකුණනවා. ඇයි ඒ විකුණන්නේ? ඒගොල්ලන් තියෙන රුදාවක්ද නැත්නම් තරංකාරී තත්ත්වය? ඒගොල්ලන්ට ඕනවන්නේ ජනතාවගේ පාරිභෝගිකයගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමක්. මේකේ පුරුල් තරංකාරී තත්ත්වයක් ඇති වුණාම තමයි ඇත්ත ස්වරූපේ ජනතාවට ලබා දෙන්නේ. දැන් බලන්න ටෙලිකොම් එක මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ටෙලිෆෝන් එකක් ගන්න මාස 8ක් 10ක් ඉන්න ඕනේ ඇමතිවරේ පස්සේ ගිහිල්ලා. දැන් ඒගොල්ලෝ 10 දිනක් කෙනවා ටෙලිෆෝන් එකක් විකුණලා දවසකට සැරයක්. දැන් වෙනස නැද්ද උතන? ඔන්න ඔය වගේ තරංකාරී තත්ත්වයක් ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඇත්තට තරංකාරී තත්ත්වයක් ඇති වීම තමයි
මේ රටේ මයිතන්නේ ජනතාවට රැකවරණයක් රක්ෂණයක් දෙන හොඳම දේ.